සම්බන්ධව චෝදනාවක් ඉදත් කරනවා. ඒ වෙලාවදී පාර්ලිමේන්තුවේදී විශ්වාසමන් යෝජනාවක් චෝදනාව 10ක් එල්ල කරලා චෝදනාවක් 10ක් එල්ල කරලා විශ්වාසමන් යෝජනාවක් ගෙනා. ඒ පාර්ලිමේන්තු සෙලෙක්ට් කමිටියක් පත්කලා ඒ සෙලෙක්ට් කමිටිය හරහා මේ සම්බන්ධව විමර්ශනය කරන වෙලාවදී මගේ චෝදනාව 10 ගෙන පොලිස් පදිදී විමසුවා. ඒ වගේම හමුදාපති කෙනලා විමසුවා. අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අධ්‍යක්ෂ ජෙනරල්වරයා IDB ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරල්වරයා කෙනලා විමසුවා. ඔක්කොම කට්ටිය විමසලා අන්තිමදී මේ වාර්තාවෙන් තේරෙනවා මම මේ චෝදනාව 10 ක්ලිය වුණා කියලා තියෙනවා. ඒ වගේම පොලිස්පතිතුමාගේ ලියුමකුත් ඒ වෙලාවදී දෙන්නේ දුන්නා. මාධ්‍ය හරහා විශාල බලපෑමක් විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් එවිල්ලා පෙමිණිලා කරන්න කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ කාලේදී ජනතාවට දෙන්වීමක් කරා. 100කට වැඩි පෙමිණිලක් ආවා. මේ පෙමිණිලි ඔක්කොම පරීක්ෂණ පවත්වලා ඒකෙන් පසුව තමයි එතුමා ලියුමක් දුවා. පාස් පිළිදා සිටිය හෝ එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නවලට සම්බන්ධව එතුමා සම්බන්ධයක් නැහැ කියලා. එහෙම ලියුමක් උත්තරලා තියෙනවා. එහෙමින් පසුව මගේ සහෝදරයාව අත්තරමුට ගත්තා. ඒක කවදාද ගත්තේ? චන්ද නොමිනේෂන් බාර දීලා සති තුනක් ගියාම චන්ද මගේ සහෝදරයාව අත්තරමුට ගත්තා. මාස 15 17ක් ගියට පසුයි සහෝදරයාව ගත්තේ. ඒ වෙලාව ගන්නකොට හත් දෙනාව අත්තරමුට ගත්තා. එක දවසක් දීපින්න මාත්‍ර ඇතුළු මගේ සහෝදරයාතුළු හත් දෙනෙක්ව ගත්තා. ඒ හත් දෙනාගෙන් මගේ සහෝදරයාත් එක්කෙනෙක්. මගේ සහෝදරයාට ඒ වෙලාව කිව්වේ චෝදනාව මොනවද? ඉබ්‍රාහිම්ගේ පුතා වෙන ව්‍යාපාරික වෙන ඉන්සාබ් ඉබ්‍රාහිම් අහමද් එක පුතා. ඒ පුතා මගේ සහෝදරයාට දුරකථන 6ක් නැත්නම් 7ක් අරන් තිබුණා කියලා. ඉන්කමින් කෝල් 7ක් නැත්නම් 6ක් තිබුණා කියලා. ඒ චෝදනාවට තමයි අත්තරමුට ගත්තේ. මගේ සහෝදරයාත් එක්ක අත්තරමුට ගත්ත දවස පොහොට්ටුව නියෝජනය කරන නැත්නම් පොහොට්ටුව සපෝර්ටර් එක්කෙනෙක්වත් අත්තරමුට ගත්තා. එතුමා කෝල් 256ක් කතා කරලා තිබුණා. ඒ ඉන්සාබ් ඉබ්‍රාහිම් එක්ක විතරක් නෙමෙයි, ඉබ්‍රාහිම් ආයත් එක්කත්, ඒ වගේම අනිත් බෝම්බ කාර්යය වෙන ඉල්හාමුත් එක්ක කතා කරලා තිබුණා. නමුත් එදාම එයාව නිදාස් කරා. එයි එදාම නිදාස් කරේ එයා ඒක ආණ්ඩු පක්ෂයේ නිසා. එයාට ඒ වගේ සාධාරණයක් ඒ විදිහට එයාට එයාව නිදාස් කරා. ඒකෙන් පසුව තව එක්කෙනෙක් මාසයකින් නිදාස් කරා. ඒ මිනිසයා අමානුල්ලා කියලා මිනිසෙක්. එතුමා කෝල් 600ක් කතා කරලා තිබුණා ඒ ඉන්සාබ් ඉබ්‍රාහිමත් එක්ක. තාම කට්ටියත් එක්ක කතා කරන්න නැති. එතුමාව නිදාස් කරා. මගේ සහෝදරයාව තාම කස්ටඩි එකේ තියාගෙන ඉන්නවා. තාම උසාවියට ඉදිරිපත් කරලා නැහැ. මගේ සහෝදරයාගේ චෝදනාව මොනවද කියලා මැජිස්ට්‍රේට් උසාවියට තාම ගෙනිච්චේ නැහැ. මගේ සහෝදරයා නිසා, මගේ දේශපාලන මතය නිසා මේ වගේ අසාධාරණයක් කරන එක සාධාරණයක් නැහැ. ඒ නිසා මම අදත් කියන්න කැමති, මගේ සහෝදරයා පෙන්න සමහර අය දේශපාලන කරනවා, සමහර අය පාස්පෝර්ට් හොරු ඉන්නවනේ, නෝනල්ලාට හොර පාස්පෝර්ට් අරන් දුන්න අය මේ ඡන්ද වේදිකාවල කතා කරන්නේ මගේ සහෝදරයා අත්තනකොට ගත්තා කියලා. අත්තනකොට ගත්තේ මොකටද ගත්තේ? මගේ සහෝදරයා ගත්තේ බොරුවට ගත්තේ. තාම තියාගෙන ඉන්නේ කිසිම කාරණයක් නැහැ. මම දැන් FR දාලා තියෙන උසාවියේදී මම හිතන්නේ මට සාධාරණයක්, මගේ සහෝදරයාට සාධාරණයක් ඉටුවේ කියලා උසාවිය හරහා. ඒ වගේම මට විරුද්ධව හැමදාම චෝදනාවක් සමහර මාධ්‍ය එහෙම නැත්නම් සමහර දේශපාලක වෙල්ල කරා. මම අදත් කියනවා, එදාත් කිව්වා, හෙටත් කියනවා මම මේ ත්‍රස්තවාද වලට කිසිම සම්බන්ධයක් නැහැ. මමත් LTT එළවලා මම අතුර මගේ සමාජයේ මම මගේ පවුල අනාථ වෙච්ච පවුලක්. අපි ත්‍රස්තවාදයෙන් බෙට ගහපු පවුලක්. ඒ නිසා මේ ත්‍රස්තවාද වලට අපි කවදාවත් උදව් කරන්නේ නැහැ. ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක්වත් නැහැ. එහෙම තියෙනකොට ඉන්නේ මේ වගේ මාධ්‍යෙන් සල්ලි දුන්නා මම පාස් කිරියදා සිද්ධියට කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා කියලා මේ වගේ චෝදනාවක් මාධ්‍ය එක අද කියන පත්‍රේ වෙබ්සයිට් එකකින් මෙහෙම දාලා තියෙනකොට ඒක මේ හැම ගොසිප් අර වෙබ්සයිට් සෝෂල් මීඩියා වල ඊයගා වෙනකොටම ලොකුකට ප්‍රචාරය යනවා. මේ වගේ බොරුවක් කියලා අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සුළු නායක සුළු සමාජයේ නියෝජනය කරන නායක. අපි ත්‍රස්තවාදී නෙමෙයි. අපි කැලේ නෙමෙයි හිටියේ. අපි ත්‍රස්තවාදියට විරුද්ධව සටනක් කරපුවායි. අපිව ත්‍රස්තවාදී කල්ලිත් එක සම්බන්ධ කරලා මේ එත් ත්‍රස්තවාදී හංගලා අපේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ පනිස් කරන්න, එහෙම නැත්නම් අපිව අපිට අපේ ඌරට මේවා දාලා ඡන්ද කරන වැඩේ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. يعني මේ ප්‍රශ්න 2000කට වැඩි පිරිසක් අල්ලගත්තා මාසයක් ඇතුළත. පිටරට ඉඳලාත් අල්ලගත්තා. එදා 24ක් ඇතුළටම අල්ලගත්තා. මේකට සුදුසු මේකට සම්බන්ධ වෙච්ච ගොඩාක් කට්ටිය අල්ලගත්තා. දවස් 3ක් ඇතුළට අර සායන්තමරු සිද්ධියක් වුණා, ඔබ දන්නවා ඔක්කොම වුණා. දැන් මේ මාස 7 මොකද වුනේ කියන්නකෝ. මේ ආණ්ඩුව අවිල්ලා මාස 7 මොකද වුනේ කියන්නකෝ. මොකද වුනේ?
ඒ වෙලාව ගිය ආණ්ඩුව මොකද අර 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 වෙලාවදී ජීඒඩී සානි මාත්‍ය හෝ එහෙම නැත්නම් ඒටිඑ කට්ටිය ඒගොල්ලෝ තමුන්ගේ රාජකාරිය හරියට කරපු නිසා තමයි අපිට වළක්වන්න පුළුවන් වුණා සාංජ මරු සිද්ධිය ආයි බෝම්බයක් පුපුරන්නේ නැතුව ඉබ්‍රාහිම්ගේ ගෙදරට පැන්නා ගිහිල්ලා හතර පහක් ඇතුළට අල්ලගත්තා යාගේ නෝනා යාමදා බෝම්බ පුපුරගෙන මෙරුණා ඒ වගේ සිද්ධියක් වුණා මං කියන්නේ සීඒඩී ගැන මම වැරදි කියන්නේ නැහැ මම එදා එදාත් ඒගොල්ලෝ තමුන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා තියෙනවා ඒක අපි පිළිගන්න ඕන යුඑම්බී ආණ්ඩුව එකයි මේ ආණ්ඩුව එකයි කියලා කියන්න හොඳ නැහැ මම නම් කියන්නේ මගේ සහෝදරයාව අතරමුට අරන් දෙන්නේ පරිගැණීමක් එහෙම නැත්නම් මාස ගාණක් ඉඳලා ඉඳලා චන්ද නොමිනේෂන් කෝල් කරාට පස්සෙ අතරමුට ගන්න ඕනේ නැහැ breaking.lk